ගැටුම් හා ප්‍රචණ්ඩත්වයේ වැළැක්වීම සහ සාමයේ පවත්වාගෙන යන තේමාවෙන් මෙවර එක්සත් ජාතීන්ගේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුව පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමුළුවට සහභාගී වී සිටින අමාත්‍ය ටිරන් නලස් මහතා සමුළුව අමතමින් සඳහන් කළේ ගැටුම් පවතින ප්‍රදේශයන්හි සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තීරණාත්මක සාධකයක් වී ඇති බවයි. එමෙන්ම තාක්ෂණයේ දියුණුවත් සමග සයිබර් ආරක්ෂාව හා ස්වයංක්‍රීය අවිපද්ධති වැනි ආරක්ෂක උපයෝගීතා අපරාධමය කටයුතු සඳහා අනිස ලෙස භාවිත කිරීමේ ප්‍රවණතාවද ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ. මේ ආකාර විවිධ අභියෝග හා ගැටුම්කාරී පරිසරයන් මැද්දේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් ඉතා ඵලදායී මට්ටමින් සිදු කෙරෙන බැවින් ඊට තම සුබපැතුම් එක්කරන බව අමාත්‍ය ටිරන් නලස් මහතා කියා සිටියා. එමෙන්ම මහලේකම්වරයාගේ සාමය ස්ථාපිත කිරීම සඳහා වූ නව න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාව අගය කරන බවයි අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ. පැන නගින ඕනෑම අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දීමට හැකිවන ආකාරයේ පොලිස් ඒකකයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවා ඇති බවයි අමාත්‍ය ටිරන් නලස් මහතා සමුළු අමතමින් සඳහන් කළේ. එමෙන්ම පැන නගින තර්ජන මැඩලීමට පළපුරුද්ද සහ කුසලතා සහිත විශේෂඥ නිලධාරීන් යොදා ගැනීමට හා ඕනෑම රටක් සමග දැනුම සහ අත්දැකීම් බෙදා ගැනීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.